අයිබන්ද අපි අද මේ සීගිරිය එක මොකද්ද කරන්න වෙන්නේ කියලා චුට්ටක් වලින් කරා කියන්නේ මොකද්ද බලන්න අපි නැනෝ තාක්ෂණය ගැන මම ඇවිල්ලා සීගිරිය ගැන කතා කරන්න චිත්‍ර බලන්න චිත්‍ර කලා ඉතිහාස නෑ මේ නැනෝ තාක්ෂණ ඉතිහාසය සීගිරි බිතිසිතුවා ඔයාලා දැකලා ඇති සීගිරියට ගිහිල්ලා ඇති නේද සීගිරි බිතිසිතුවා බලනකොට නිකමටවත් හිතනවද පුතේ මේ බිතිසිතුවා මේ තරම් විචිත්‍රවත් මේ තරම් වර්ණවත් අවුරුදු 100 ගානකට පස්සේ අද වෙනකන් තියෙන්නේ කොහොමද මේ ශ්‍රී ලංකා භූමියේ ඉපදිච්ච සිංහල අපිට නැනෝ තාක්ෂණයේ අද වෙනකොට අරුමයක් වෙලා ඒ අරුමයක් වෙන්න තිබුණ නැනෝ තාක්ෂණයේ ඇත්තම ගත්තොත් අපිට අරුමයක් නැමේ උරුමයක් වෙන්නයි තිබුණේ මේ බිතුසිතුවම් වල තියෙන මේ සුන්දරත්වයේ අවුරුදු 100 ගානක් රැකගන්න මේ සිතුවම් මත නැනෝ ආලේපනයක් ඇදලා තියෙන බව ඔයාලා දැනන් හිටියද මේ තමයි අපේ නැනෝ තාක්ෂණික උරුමය අතීතයේ කොහොමද අපිට ලැබිලා තිබුණේ කියන කාරණා සිංහල අපිට නෙරුකොලේ බක්කාව කියන එක මහ අරුමයක් නෙමෙයි. ඒක අපිට අතීතේ ගම් ආපු අපේ සංස්කෘතික අංගයක් වෙලා තියෙනවා. නේද? අපිට ඔය ප්ලාස්ටික් පිඟාන එහෙම නැත්නම් මැලමයින් පිඟාන කොප්ප වෙනවා. මේ නෙරුකොලේ ඊටම පිරිසිදුවට නැවුම් බවත් නෙමෙයි ආහාර ගන්න සංස්කෘතිය ආහාර රටාවක් තියෙනවා. නෙරුකොලේ කන එක ඇත්තටම හොඳද? බලන්න ඔය නෙරුකොලේ මතක් කරලා බලන්න නෙළුම් පත්‍රයක් මතට වැටෙන වතුර බිඳුවක්වත් ඒ මත රැඳෙනවද කියලා. නෙළුම් පත්‍රයේ 100% පිරිසිදු. ඒ පුතේ ඒ මත වැහෙන දූවිලි පොදක් පවා වැහි වතුරෙන් සේදිලා ඉන්නවා. ඒතකොට මේ නෙළුම් කොලේ මතට අපි ආහාර ටික බෙදාගත්තාම අපිට බයක් සැකක් නැතුව ආහාර ගන්න පුළුවන් සංස්කෘතියක් අපිට තිබුණා. මේ අපේ සිංහල උරුමය. හැබැයි නෙළුම් කොලේ ඒ පිරිසිදු බව, ඒ පිරිසිදු බව රැකුණේ ඒ මත පිට තියෙන ලෝටස් ආචරණය කියලා අද බොහොම ගාම්භීර විදිහට කියන නැනෝ තාක්ෂණය. එහෙනම් අපි ගාව මේ දැනුම මේ උරුමය මේ ශක්තිය තිබිටින අද වෙනකොට තාමත් අපි ගාව එක තියෙනවද නැද්ද අපි ඒක සුද්ධගෙන් ණයට ගන්නවද මේ අපේ නැනෝ තාක්ෂණය අපි තව ඉස්සරහට බලමු අපි කොහොමද නැනෝ තාක්ෂණය අයිති වෙන්නේ උරුම වෙන්නේ අපි කොහොමද ඒක ඉගෙන ගන්න කියලා පේනවද මෙතන ඉන්නේ යාළුවෝ අඳුරනවානේ ගෙදර වාහනේ බිත්තිය ඕන තරම් ඉන්නවා බිම දකින්න නම් වෙන ටිකක් අඩුයි එතන මෙයා අපි බිම යනකොට වාහනේ උඩ සීලි මේ යනවානේ කොහොමද පුළුවන් බලන්නකො මේ පාද දිහා පොඩක් හොඳට බලන්න පාදවල පියුමේ දිහා පේනවා මදිනා අපි විශාල කරලා පෙන්නන්න බුත ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් කොහොමද මේ අපේ යාළුවගේ පාදවල පියුමේ හැදලා තියෙන්නේ කියලා එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි එයා කොහොමද සීලි මේ නොවැටි යන්නේ කියලා එතන ක්‍රාස් තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි නැනෝ තාක්ෂණය එහෙනම් මේක මේ හැම තැනකම තියෙන හැම දෙයකම උරුම වෙච්ච සබාදාන තාක්ෂණය සබාදාන තාක්ෂණය අද අපි වෙනම ඉගෙන ගන්න යනවා වෙනම හදා ගන්න යනවා ඒ තමයි නැනෝ තාක්ෂණය සබාදාන නැනෝ තාක්ෂණය කොහොමද අද වෙනකොට අපි තාක්ෂණික විප්ලවයක් විදිහට ඉදිරියට අරගෙන යන්නේ කියන කාරණේත් එක්කම අපි නැනෝ තාක්ෂණය ගැන වැඩිදුරටත් හදා ගන්න බලාපොරොත්තු වෙනවා ඒ අපි දැක්කේ නැනෝ තාක්ෂණයේ අතීතේ මේ අපි දකින්නේ නැනෝ තාක්ෂණයේ වර්තමානයේ සහ අනාගතයේ තීරණය කරන ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මේ ආයතනයෙන් ඔබට කියලා එළියට ඇවිල්ලා අපි නැනෝ තාක්ෂණය කතා කරන්න බෑ පුතේ මොකද ශ්‍රී ලංකාවේ අපිට උරුම නැනෝ තාක්ෂණය ගැන කතා කරන්න පුළුවන් එකම සහ වටිනාම ආයතනය තමයි ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය කියලා කියන්නේ මත තියන්න මේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය නැත්නම් ස්ලින්ටෙක් කියලා කියන්නේ 150ක් රජයෙන් සහ 150ක් පුද්ගලික අංශයෙන් මගින් නඩත්තු වෙන ඒ පුද්ගලිකාංශයේ මේ වගේ දේවල් වලට දායක වෙන්නේ පුතේ නැනෝ තාක්ෂණයේ වැදගත්කමේ ගැන අපි ඉස්සෙල්ලා කතා කරලා ඉන්නවනේ නැනෝ තාක්ෂණය ගැන උදාහරණ කොට කාරණා දෙකක් අපි ඔයාලට කියලා දෙනවා එකක් තමයි why නැනෝ නැත්නම් ඇයි නැනෝ දෙවෙනිකන් තමයි what නැනෝ නැත්නම් මොකක්ද නැනෝ පළවෙනි මම මෙතන නිකන් සරලව කියපිටෝ පුතේ why නැනෝ ඇයි නැනෝ මේ තරම් වැදගත් ඇයි නැනෝ ගැන අපි මේ තරම් කතා කරන්නේ පුතේ ලෝකේ අද වෙනකොට අපිට මේ කොවිඩ් වසංගතයත් එක්ක තීරණය මේ අපිට තේරලා තියෙන මේ දවස්වලදී කොච්චරක් දුරට ICT නැත්නම් තොරතුරු සංවේදන තාක්ෂණය වැදගත්ද කියලානේ ඒ තරම් තොරතුරු සංවේදන තාක්ෂණය වැදගත් වුණාට තොරතුරු හා සංවේදන තාක්ෂණය කියලා කියන්නේ අන්තර්ජාතිකව ගත්තාම මිලියන් ඩොලර් බිස්නස් එකක් විදිහට හඳුන්වන්නේ ඩොලර් මිලියනකින් තමයි ලාභ උපයන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට හැබැයි අපි අද මේ කතා කරන්නේ නැනෝ තාක්ෂණය කියලා කියන්නේ පුතේ ට්‍රිලියන් ඩොලර් බිස්නස් එකක්. ඩොලර් ට්‍රිලියන් වලින් ආදායම් ලැබිය හැකි ව්‍යාපාරයක් තමයි නැනෝ තාක්ෂණය.
එහෙනම් මේ තාක්ෂණය කොයිතරම් වැදගත් වෙයිද? ඒ හින්දා තමයි අපි නැනෝ තාක්ෂණය ගැන සුවිශේෂී වාඩු ගන්නනේ නමේ පන්තියේ අපේ දයාබරු දුරකතාවට. පුතේ නැනෝ තාක්ෂණය ගැන ඉගෙන ගන්න ආසම. නෙළුම් කොලේ තියෙන රහස් දැනගන්න කැමති නම්, හුණගේ පාදවල තියෙන රහස් දැනගන්න කැමති නම්, එහෙමත් නැත්නම් සමනල තටුවල තියෙන රහස් හදාරන්න ඕනි නම්, වල හදාරන්න ඕනි නැනෝ තාක්ෂණය. ඒ වගේම තමයි දහඩියට තෙත් නොවන ඇඳුමක් අඳින්න. කොහොමද ඒ ඇඳුම නිර්මාණය වෙන්නේ? ඕන මඩගොහරුවක බැස්සහම මඩ ගෑවෙන්නේ නැති පාවහන් වලක් වලට දාගන්න ඕන නම් කොහොමද ඒක හදාගන්නේ? ඇඳුමක් ඇඳගත්තට පස්සේ අපිට එහා මෙහා පේන, එහෙම නැත්නම් අපි නොපෙනී යන විදිහ ඇඳුමක් නිර්මාණය වෙනවා ලෝකේ. කොහොමද ඒ දේවල් සිද්ධ වෙන්නේ? මේ හැම දෙයකම රහස් තියෙන නැනෝ තාක්ෂණය ඇතුළේ. මේ හැම රහසක්ම ඔයාලා ගාවට ගේනවා ඔයාලට පැහැදිලි කරලා දෙන්න අපි සූදානම් ඉන්නවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයෙන් අපි ආයතනය තුලින් ඉලක්ක අත්දැකීම් සහ ඒ මාර්ග උපදේශනයේ හමුවේ ඔයාලට ඉතා විධිමත් සහ කවදාවත් ඔයාලා දැකපු නැති අහපු නැති සුවිශේෂී අත්දැකීමක් විදියට ඔයාලට මේ නැනෝ තාක්ෂණ සම්මන්ත්‍රණය අරගෙන ඉන්න අපි සූදානම් ඉන්න අපේ කණ්ඩායම. එහෙනම් ඔයාලට කරන් තියෙන අපේ මේ නැනෝ තාක්ෂණ වැඩමුළුවත් එකතු වෙන්න කැමති නම් ලංකාවේ ඕනම තැනක समस्त ලංකාවාසී නම් ශ්‍රේණි දුරපතාල වුණම කෙනෙක්ට පුළුවන් මේකත් එකතු වෙන්න. ඔයාලගේ නම, පාසල සහ ඔයාලගේ ආසන්නම නගරය අපිට WhatsApp අනුවඩයක් විදිහට යොමු කරන්න. ඔයාලා එකතු කරගෙන අපි අපේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න සූදානම් ඉන්නවා. එහෙනම් එන්න නැනෝ තාක්ෂණයේ විශ්මය ආශ්චර්ය දකින්න මේ ඔබේ අනාගතය තීරණය කරන තාක්ෂණය. නැනෝ තාක්ෂණය. මේ අරුමයක් නෙවෙයි, අරුමැසි ලෝකයේ අපේ උරුමයක්. ඒක අමතක කරන්න.